අතකදී අධිකරණ තීන්දුවක් ලැබුණා මෛත්‍රීපාල සිසේන තුමාටත් පොලිස්පතිතුම ඇතුළු ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසකට වන්දියක් නියම කරනු ලැබුවා. ඒ රුපියල් වලින් ඒ වින්දිතයන්ට වෙච්ච හානිය සමනය කරගන්න පුළුවන්ද කියන කාරණය මම හිතන්නේ ඒක මගේ හිත ඇතුළේ තියෙන ප්‍රශ්නය. පාස්පු ප්‍රහාරයේ ඇති කරුවේ කවුද? කාගේ වමනාවකටද? මේකේ මහා මුලකරුවන් කවුද? ඒ අපරාධකරුවන් වෙනුවෙන් ඔබතුමාලා ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක මම දැනගන්න කැමතියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් වී තිබෙන මූලික අයිතිවාසිකම් ප්‍රශ්නමක් සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි ආකාරයටම ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා තියෙනවා. මේ පිළිබඳව අපරාධ නඩුවක් පානවා නම් ඒ සියල්ල අයිති වෙන්නේ නීතිපතිවරයාට. නිලන්ත ජයවර්ධන මහත්මයා වගකීම් අතර තියෙන ප්‍රධාන චරිතයක්. නිලන්ත ජයවර්ධන කියන පොලිස් නිලධාරියා දැන් මේ වෙනකොට පොලිස්පතිතුමාගෙන් පසුව ඉන්න ඊගාව ප්‍රධානියා ආකාරයට දැන් තවමත් මේ පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම් දරන වැරදිකාරයෙක් හැටියට යම් වන්දි ගෙවීමකට යටත් වෙලා එහෙම පුද්ගලයෙකුට තවදුරටත් පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම් දරන්න පුළුවන්ද? සිවිල් ස්වරූපේ නඩුවක් තමයි මේක තින්නේ. මෙතෙන්දී නියම වෙන්නේ වන්දියක්. දැන් අපරාධ නඩුවකදී දඩයක් නියම වෙනවා. දඩයක් නියම වුණොත් ඒ දඩේ නොගෙව හරිනවා නම් ඒකට සිරඳඩුවමකුත් ඒකෙම කියනවා. මේකේ වගවීම පිළිබඳව තමයි අවධානය යොමු කළා තියෙන්නේ. අපරාධ නඩු ස්වරූපයක් නෙවෙයි. එහෙම වුණොත් විතරයි ඔබතුමා කියන ආකාරයේ සීමා වීම සිදු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නඩු තීන්දුවේ නිලන්ත ජයවර්ධනට විරුද්ධව විනය පරීක්ෂණයක් කරන්න කියලා නිර්දේශ කළා තියෙනවා. ඒක අදාළ බලධාරීන් විසින් කළ යුතුයි. පොලිස් කොමිසමක් තියෙනවා. පොලිස්පතිවරයෙක් ඉන්නවා. පාස්පු ප්‍රහාරය වගේම මැයි 9 වෙනිදා ජූනි 9 වෙනිදා සිද්ධීන් මාලාව තුළ ආරක්ෂක අංශ කටයුතු කරපු ආකාරය පිළිබඳවත් ඔය වගේම ගැටලුවක් තියෙනවා. අරගලයට සම්බන්ධව විත්තිකරුවන් දෙදෙනෙක්ව ඉදිරිපත් කරාම අධිකරණයේ අපි අධිකරණයට ගරු කරන ඒ විත්තිකරුවන් දෙදෙනව හිටපු මහේස්ත්‍රාත්වරිය මේකට මට උදව් කරන්න බෑ කියලා රුපියල් 10000ක් මුදලින් දීලා තියෙනවා ඒ අයට ශස්ත්‍රඥයන් අරන් දෙන්න කියලා. එහෙම අධිකරණයකින් සාධාරණයක් මේ වගේ දේවල් වුණාම අධිකරණයත් හැලුවට ලක් වෙනවා. අධිකරණය අරගලේ කාලේ අප්පුඩි ගහලා සාවිවල විනය නැති කරා වගේම මේ වගේ කරුණු කාරණා මේ දේශපාලනඥ විතරක් නෙමෙයි නුවන්ගොඩ ඡන්ද අපේක්ෂිකාව ඝාතනය කර ගෙටත් ගිනි තියලා මේ නාම යෝජනා දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාවකට වෙලා තියෙන දෙයක්. ඉතින් මේ රටේ මේ ඇතිවෙච්චි නීති හා සාමයට තිබිච්ච ආරක්ෂක අංශ මීට වඩා තදින් කටයුතු කළ යුතු වෙනවා. නැත්තම් මේ වගේ දේවල් ඉදිරියට මේ මැතිවරණ කාලේ වෙන්න පුළුවන්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පංචපුත්කල කමිටුවක් හෝ කොමිසමක් පත් කළා. හිටපු ආරක්ෂක ප්‍රධානින් ඇතුළත් කරලා ඒ වාර්තාව ඒ ජනාධිපතිවරයාට උන් බාර දීලා තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයා සතුව ඒ වාර්තාව තිබිය යුතුව තියෙනවා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කරන්න නැත්තේ ඇයි? පහුගිය කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව අපි ඉල්ලීමක් කරා මේක ඉදිරිපත් කරන්න කියලා. මම හිතන්නේ එතන ඒක අධ්‍යයනය කරලා කැබිනට් මණ්ඩලයට ලබා දෙන්නත් මේ පාර්ලිමේන්තුවට ලබා දෙන්නත් කටයුතු කරනවායි කියලා ජනාධිපතිතුමා කිව්වා. අපි ඉල්ලීමක් කරන එන පාර්ලිමේන්තුවේ සැසිවාරයේදීවත් මේ වාර්තාව මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න කියලා. දැන් මෙතන ගැටලුව මේ විදිහට සියලුම මහේස්ත්‍රාත්වරු තමන් ඉදිරියට එන සැකකාරයන්ට මේ විදිහට අයිතු ලෙස උදව් උපකාර කරන්න යනවාද? මේක ඉතාමත් වැරදි පූර්වාදර්ශයක්. අධිකරණ විනිශ්චය කාර්යවලුන්ට කරන කළු පැල්ලමක්. නීතිපතිතුමා යම් ආකාරයක මැදිහත් වීමක් කළා තියෙනවා. අධිකරණ ඇමතුමාගෙන් දැනගන්න කැමති මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් මොකක්ද අපි ගන්න පියවර? මේ විදිහට හැසිරෙන්න දෙන්න බෑ මහේස්ත්‍රාත්වරුන්ට. මොකද මේ වෙනුවට සමහර නීතිඥවරුත් මේක කරේ තියාගෙන දැන් දුවන්න පටන් ගන්න තියෙනවා. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන 74ක් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි ගත්තා. මේ මන්ත්‍රීවරුන්ගේ මාන හිඟන් කඩ වෙලා තියෙනවා. අද වෙනකම් මේව ගැන කවුරුවත් කතා කරන්නේ අතුගෝරල මන්තුමාගේ ජීවිතේ නැති වුණා. එතකොට මේ අරගල කරේ අපි වෙනුවෙන් කියලා මේ අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරන මහා බරපතල ප්‍රකාශයක් මේක. මේක මේ මුළු අධිකරණ පද්ධතියේම කරපු නිගාවක්. එහෙනම් මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්නම් මං හිතනවා බරපතල ඛේදවාචකයක්. විනිසුරු වරුන්ගේ විනය පිළිබඳව පාලනය සම්පූර්ණයෙන්ම තිබෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට ගරු අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් යුතු ගරු මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරපු ඒ කාරණා ටික මට ලබා දුන්නොත් අද දිනේදී මම ඒක අධිකරණ සේවා කොමිෂන් සභාවට යවලා අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න. මැයි 9 වෙනිදා සිද්ධියත් ඊට කලින් සිද්ධිත් ඊට පස්සේ සිද්ධ වෙච්ච සිද්ධිත් ඔක්කොම අලලලා පොදු දේපළ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. එතකොට මේ පොදු දේපළවල තක්සේරුවා මේ පාර්ලිමේන්තුවට කරුණාකරලා ඉදිරිපත් කරන්න. මේ ව්‍යසනය කරද්දී විශාල විදිහට විනාශ වෙච්ච අයට අධිකරණයෙන් එක අධිකරණයක විනිශ්චයකාරවරේ එක තීන්දුවක් ලබා දෙද්දී ඒ අධිකරණයේම තවත් විනිශ්චයකාරවරේ වෙනත් තීන්දුවක් ලබා දෙද්දී
දෙනවා. අධිකරණය මෙහෙම හැල්ලුවට පත් වෙන්න ගත්තොත් මම හිතන්නේ ඊයේ පෙරේද අපි මිනුවන්ගොඩ දැක්ක සිද්ධියත් එච්චර හොඳ සිද්ධියක් නෙවෙයි. මේ මැතිවරණය මේ සියල්ල බලහත්කාරකමක් බවට පත් කරගන්න තනමට අනාරක්ෂිත වෙලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂාවට ලොකු ගැටලුවක් තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. මේ අරගලයම නැවත ගේන්න යම් යම් උදවිය උත්සාහ කරනවා. පාර්ලිමේන්තු වැඩසටහන් පිළිබඳ කාරක සභාවේ පූර්ණ අනුමැතියෙන් ඉදිරිපත් කරන යෝජනාවක් නෙවෙයි. ආණ්ඩු පක්ෂය තමන්ට රජයේ වැඩ කටයුතු ප්‍රමුඛතාවයලා කටයුතු කළ යුතුයි කියන එක යටතේ ඉදිරිපත් කරන යෝජනාවක් කියන එක තහං කරන්න ගරුකත් නියෝජක කතා නැතිතුනි. විපක්ෂයේ එකගතාවකින් තොරව තමයි මේ පනත පාර්ලිමේන්තු රද ඉදිරිපත් වෙන්නේ. එමෙතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්නා මේ මාසෙකට කල් දාන්න බා. ඉතින් එතුමා එක වෙනස් කළාද? බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඇමතිවරයෙක්ගේ වචනයට වටිනාකමක් තියෙන්න ඕන. පාර්ලිමේන්තු වාර්තා කෙරුවාම එක මාසෙකට කල් දානවා කියලා අවෝදා වෙන කතාවක් ඇවිල්ලා කියනෝ නම් ඒකට එතුමා හේතුවක් පදන්න ඕන. මම එමෙතුමාගේ ගහනවා එතුමා උපදේශක සභාවේ ගත්ත තීරණය වෙනස් කිරීමට අපිට හේතුවක් දෙන්න ඕන. මොකද එතුමා පාර්ලිමේන්තු වාර්තා කරලා තියෙනවා. අනුර කුමාර මැතිතුමාත් අරු ඉරියල්ල මැතිතුමාත් කියපු එක ඇත්ත. මේ පනතද ඉදිරිපත් කරනවා කියලා මේ පනතට යම්කිසි අඩුපාඩු තිබෙනවා නම් ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂයේ වන මන්ත්‍රීවරයෙකුට ඒ අයිතිවාසිකමක් තියෙනවා. අපි පාර්ලිමේන්තු නීතිය සම්මත කරාට ඒ නීතියට අනුරූපී වන පරිදි රෙගුලාසි හදාගන්න කොමිෂන් සභාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒතර කවුරු හරි පුරවැසියෙක් ගිහිල්ලා අධිකරණෙන් ඉල්ලා හිටිනවා. දැන් සකස් කරලා තියෙන නීතියට අනුව නෙවෙයි මේ කොමිෂන් සභාව මේ මැතිවරණේ පවත්වන්නේ. ඒ නිසා අවශ්‍ය වෙන රෙගුලාසි සකස් කරලා මේ මැතිවරණය පවත්වන්න කියලා නියෝගයක් දෙන්න කියලා ශේෂ්ඨාධිකරණෙන් ඉල්ලා සිටිනවා. ඒතර ශේෂ්ඨාධිකරණෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නීතිය මත. මේ පනතට අපි සංශෝධනයක් ගේමු. මේ පනත සම්මත වෙන වෙලාවේදී ප්‍රකාශයට පත්කොට තිබෙන මැතිවරණයට මෙම නීතිය බල පවත්වන්නේ නැහැ කියලා. මේ මැතිවරණයට කිසිසේත්ම මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නැහැ. මේ අපේක්ෂකීන්ට අදාළව වියදම් දැරීමේ සීමාව නියම කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.